එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේත් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේත් ඒකාබද්ධ රැස්වීමක් ඇඳවා ඡන්ද විමසීමකින් ජනාධිපතිතුමා අපේක්ෂකයා තෝරා ගන්නා ලෙස ඉල්ලමින් එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 55 දෙනෙකුගේ අත්සන් සහිත යෝජනාවක් අද පෙරවරුවේ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දී තිබෙනවා. ඒ පක්ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම් සහ අමාත්‍ය රංජිත් මද්දුම් බණ්ඩාරයන් මහත්වරුන් විසින් අපගේ මන්ත්‍රී කණ්ඩායමත් කෘත්‍යාධිකාරී මණ්ඩලය තික්මට කැඳවලා වැඩි දෙනාගේ කැමැත්තෙන් දිනන්න පුළුවන් අපේක්ෂකෙක් තෝරන්න කියලා තමයි කරුණු ඉදිරිපත් කරේ. නාගමැතිතුමා ඒක බොහොම කැමැත්තෙන් පිළිගත්තා. එතුමා කිව්ව ප්‍රජාතන්ත්‍රවාදය අනුව මම කටයුතු කරනවා. හොඳම අපේක්ෂක ඉදිරිපත් කරන්න කටයුතු කරනවා. පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමෙන් 3-2ක් අත්සන් කළ ලිපියක් බාර දීලා කියලා තියෙනවා. දවස් 7ක් ඇතුළත මේ ප්‍රශ්නේ විසඳලා දෙන්න කියලා. ඉතින් දවස් 7ක් ඇතුළත මේ ප්‍රශ්නේ විසඳුනේ නැත්නම් අපි අපේ විකල්ප දේශපාලනික ක්‍රියාමාර්ග අපි ක්‍රියාත්මක කරනවා. ආයතනමාව ඒක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළා. ඉතින් අපි පාර්ලිමේන්තු කණ්ඩායම සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්ද විමසීමක් තියලා දේශපාලනිකව එතුමා පරාජයපත් කරනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද පස්වරුවේ අරලියගහ මන්දිරයේ රැස් වුණේ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. සජිත් ප්‍රේමදාස මැතිතුමා එතුමා ඉදිරිපත් වෙන බව එතුමා ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරලා තිනවා. ජනාධිපතිවරණ එතුමා සූදානම් කියලා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මැතිතුමත් මම හිතන අවස්ථා කීපෙදී එතුමත් සූදානම් බවක් එතුමා ප්‍රකාශ කරලා තිනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා ඒ සම්බන්ධයෙන් යම් එකගතාවයකට එන්න පුළුවන්. එකගතාවයකට එන්නේ නැත්නම් සුදුසු අපේක්ෂකයා තෝරන්න ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයකට පක්ෂය විශේෂයෙන්ම කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ අපේ මන්ත්‍රී කණ්ඩායම තුල සාකච්ඡා කරලා ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න පුළුවන් කියන එක තමයි අපි මේ වෙනකොට වෙලා තියෙන්නේ. ඒ සාකච්ඡාව බොහෝ දුරට අනිද්දා පවත් ගන්න බලාපොරොත්තු වෙනවා. අනිද්දා විතර වෙනකොට පාක්ෂිකයන්ට හිතට දැනෙන පිළිතුරක් ලැබෙවි. හෙට දවසේදී ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ටික හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ කිසි දෙයක් නිසා නෙමෙයි ගරු අග්‍රාමාත්‍යතුමා සහ ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා එකට වාඩි වෙලා සාකච්ඡා කරලා මේ ඉදිරි අනාගත සැලැස්ම සහ වැඩපිළිවෙල අපිට ප්‍රකාශ කළ යුතුයි කියලා අපි සියලු දෙනාගේම ඉල්ලීම තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිතුමා අපේක්ෂකත්වයේ සම්බන්ධයෙන් තවත් පාර්ශ්ව කිහිපයක් මෙලෙස අදහස් පළ කළා. දැන් JVP එකත් මේ පොදු අපේක්ෂක නම් කල් ඉවරයි. උතුමන් ලැබකෝ මේ වන්දගාමි වෙලා. අපේක්ෂකෝ වැඩි අපේ. ඒ අය අතරින් හොඳ එක්කෙනෙක් තෝරගන්න බැරුව ඉන්නේ. පර්ෆෙක්ට් කියලා මං කියන්නේ ඉන්න කට්ටියගෙම අඩුපාඩු බොහොමයක් තියෙනවා. නමුත් චෝදනා අඩුම කෙනෙක් ඇට අපිට හිතන්න පුළුවන් සජිත් ප්‍රේමදාස මහත්තයා. අපි මොන හරි එකක් කණ්ඩායම ඇතුලේ කියනකොට ජනතාවට ඕනේ අහවලයි කියලා අපිට මොකද්ද කියන්නේ? Sit down means sit down, sit down, sit down. ප්‍රශ්න තියෙනවා, ප්‍රශ්න නැතුව නෙවෙයි. නමුත් දෙදරීමක් නැහැ. අපි මේ මාසේ අවසන් වෙන්න පෙර පෙරමුණත් අපේක්ෂකයා කාගෙත් එකඟතාවයෙන් එළි දකිනවා. සන්ධානයයි අපේක්ෂකයයි දෙකම එකටයි. ඒක සජිත් ප්‍රේමදාස මහත්තුමාගේ එකඟතාවයි. දිනන්න පුළුවන් අපේක්ෂකයෙක් ඉන්නවද? ඔව්. අපිට ඉන්න අපි ඉදිරිපත් කරන්න හරි වෙලාද? තමන් කිව්ව ඡන්දයක් නැහනේ. ඉතින් ඕනෙ කෙනෙක් කිව්ව එහෙම මෙහෙ සද්ද කිරීම නෙමෙයි අපිට අවශ්‍ය. අපි පක්ෂ විනය කටයුත්තක් කරන ආකාරයක් තියෙනවා. ඒක ඒ ආකාරයම කරලා අඬ අඬ ඉන්න එක නෙමෙයි ජයග්‍රහණය කරන්න පුද්දලෙ තමයි ඉදිරිපත් කරන්නේ. ඔව් අපි දන්නවා. ජනතාව ඉල්ලන අපේක්ෂක නොදී දිනන්න පුළුවන් වේද? ජනතාව ඉල්ලන අපේක්ෂක තමයි අපි ඉදිරිපත් කරන්නේ. අඬන එක කෙනෙක් නෙමෙයි. පක්ෂය ඇතුළෙම කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා ජනාධිපතිව ඔබ හිතරක වෙන්න ඇති. ඒ වගේම තරත් පොන්සේකා මහත්මයා දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සහාය දක්වලා කතා කරනවා. තරත් පොන්සේකා අපේක්ෂක ලොකු ශක්තියක් ඒගොල්ලන් තුලින් තමයි අපි ජයග්‍රහණය කරන්නේ. මගේ විශ්වාසය ඇක්සිස්.